ආයුබෝවන් ට්‍රවල් ඩාරි නරමන සියලු දෙනාටම හිරු නොබසින රාජධානිය නැතිනම් එක්සත් රාජධානිය කොටස් හතරකට බෙදෙනවා එංගලන්තය ස්කොට්ලන්තය උතුරු අයර්ලන්තය සහ වේල්ස් එංගලන්තයේ පිහිටා තිබෙන විශේෂ ප්‍රාන්තයක සුවිශේෂී ගම්මානයක් ගැනයි අපි අද ඔබට විස්තර රැගෙන විත් තිබෙන්නේ එන්න යන්න ට්‍රැවල් ඩයරි අපිත් එක්ක ඒ සුන්දරත්වය දැක බලා ගන්නට. සමසෙට් කියන්නේ එංගලන්තයේ පිහිටා තියෙන ස්වභාව සෞන්දර්යෙන් ඉතා ඉහළ ප්‍රාන්තයක්. ගිරිශිකරවලින් ලෙන් ගුහාවලින් පිරුණු මෙම් ප්‍රාන්තය තමයි එංගලන්තයට සුවිශේෂීම වූ ගල් ගුහාව පිහිටා තියෙන්නේ. චෙඩා ගෝජ් කියන ගම්මානයේ පිහිටා තිබෙන මෙම ගල් ගුහාව එංගලන්තයට සුවිශේෂීම ගල් ගුහාව වෙන්නේ මෙම ගල්ගුවාවෙන් තමයි එංගලන්තයෙන් සොයාගත් පළමු සම්පූර්ණ මිනිස් ඇටසකිල්ල සොයාගෙන තිබෙන්නේ. ඒ වගේම වාර්තාවල සඳහන් වන විදියට වසර මිලියන ගණනකට පෙර මෙම ගුහා මුහුදු ජලයෙන් යටවී පැවත තිබෙනවා. ඒ සඳහා විශාල සාක්ෂි ප්‍රමාණයක් අදටත් දැක බලාගන්නට පුළුවන්. අද අපි ඔබව රැගෙන යන්නේ එහි විශේෂත්වය පෙන්වීමටයි. රැඳී ඉන්න ට්‍රැවල් ඩයරි අපිත් සමග එහි සුන්දරත්වය ඔබේ දෑසින්ම දැක බලා ගන්නට. ගව්ස් කේව් නැතිනම් ගව්ගේ ගුහාව පිහිටා තිබෙන්නේ සමසෙට් ප්‍රාන්තයේ චෙඩාහි මෙන්ඩිප් කඳුවැටියේ. මෙම ගුහාව මීටර 115ක් ගැඹුරු වන අතර අඩිවලින් ගතහොත් අඩි 377ක් වෙනවා. ඒ වගේම දිග කිලෝමීටර 3.4.5ක් බවත් සඳහන් වෙනවා. මෙම ගුහාව තුල පාෂාණ සහ කුහර විශාල ප්‍රමාණයක් පිහිටා ඇති අතර එංගලන්තයේ විශාලම භූගත ගංගා පද්ධතියද පිහිටා තිබෙන්නේ ගව්ගේ ගුහාව තුලයි. එක්දස් අටසිය අනු දෙකත් 1898 අතර කාලයේදී විශ්‍රාමික නැව් කපිතාන්වරයෙකු වූ රිචඩ් කොක්ස් ගාව් මෙම ගුහාව සොයාගෙන තිබෙනවා. ඔහු ජීවත්ව තිබෙන්නේ ද චෙඩාහි ලයන් හවුස් නැමැති නිවසේයි. ඉන්පසු ඔහු විසින් මෙම ගුහාව මහජන ප්‍රදර්ශනයට විවෘත කර තිබෙනවා. අද වන විට මෙම ගුහාවෙහි ඩයමන්ඩ් චේම්බර් නැතිනම් දියමන්ති කෝරය වෙන තෙක් අපට දැක බලා ගන්නට පුළුවන්. මූලාශ්‍රවල සඳහන් පරිදි මෙම ගුහාවට විදුලි ආලෝකය ලබා දී ඇත්තේ 1899 වර්ෂයේදී. මෙම ගුහාවෙන් සොයාගත් අතිශේෂීම දේවන්නේ චෙදමෑන් නොහොත් චෙඩා මිනිසයි. 1903 වර්ෂයේ පුරාවිද්‍යාඥයන් විසින් මෙම මිනිස් ඇටසැකිල්ල සොයාගෙන ඇති අතර එය එංගලන්තයෙන් දැනට සොයාගත් පැරණිම සම්පූර්ණයෙන් පරිණාමයට ලක් වූ සම්පූර්ණ මිනිස් ඇටසැකිල්ලයි. එම ඇටසැකිල්ල පරීක්ෂණයට ලක් කළ පුරාවිද්‍යාඥයන් විසින් පවසන ආකාරයට මෙම මිනිසා සතුව කොළපැහැ ඇස් අඳුරු කැරලි හෝ මද කැරලි හිස කෙස් වගේම අඳුරු සමක්ත තිබූ අයෙක්. ඔවුන්ගේ නිගමනය වන්නේ මෙම ඇටසැකිල්ල වසර 9100ක් පමණ පැරණි බවයි. වර්තමානයේ එංගලන්තයේ ජීවත් වන ස්වදේශිකයන්ට ඉතා සුදු පැහැති හමක් හිමි වුවත් එකල ජීවත් වූවන්ට පැවත ඇත්තේ අඳුරු සමක් වන අතර එම අඳුරු සම සුදු සමකට පරිණාමය වී ඇති බව විද්‍යාඥයන් පැහැදිලි කර දී තිබෙනවා. අපගේ ශරීරයට අත්‍යවශ්‍ය විටමින් වර්ගයක් වන විටමින් ඩී කාලවර්ණ සමට උරා ගැනීමට අපහසු වූ නිසා එකල කළු සමක් තිබූ මිනිසා කෙමෙන් සුදු සමක ඇති මිනිසුන් ලෙස පරිණාමය වී තිබෙනවා. Thank
Okay, but mind out, not to be able to you. Up to you. This is going to make a lot of better. මෙම ගුහාවෙන් සොයා ගන්නා ලද භෂ්මාවශේෂ සහ නෂ්ඨාවශේෂ මේ වන විට ලන්ඩන් නුවර ඇති නැචරල් හිස්ටරි මියුසියම්හි මහජන ප්‍රදර්ශනයට තැන්පත් කර තිබෙනවා. ඒ වගේම චෙඩාමෑන් හොත් චෙඩා මිනිසාගේ ඇටසැකිල්ලද එම කෞතුකාගාරයේම තැන්පත් කර තිබෙනවා. එහි ආකෘතියක් චෙඩා ගෝච්චි කැනිබල්ස් මියුසියම්හි ප්‍රදර්ශනයට කර තිබෙනවා. 2010 වර්ෂයේදී සිදු කළ අල්ට්‍රා ෆිල්ට්‍රේෂන් කාබන් ඩේටින් නොහොත් අධිපරණයකින් සිදු කළ කාබන් කාර්නින්ෙන් සොයාගෙන ඇති පරිදි මෙම ගුහාවෙන් සොයාගත් මානවස්ති කොටස් වසර 14,700ක් පමණ පැරණි. ඒවා හිමයුගේ අවසන් භාගයට අයිති වෙන බව නිගමනය කර තිබෙනවා. නැචරල් හිස්ටරි මියුසියම්හි මහාචාර්ය ක්‍රිස් ට්‍රිංගර්ගේ නිගමනයට අනුව එකල මානවයා මිනිමස් අනුභව කර තිබෙනවා. 2011 වර්ෂයේ පෙබරවාරි මාසයේදී මෙම පරීක්ෂණ කණ්ඩායම විසින්ම සොයාගෙන ඇති ආකාරයට මෙම ගුහාවේ ජීවත් වූ ආදි මානවයා මානව හිස් කබල් යොදාගෙන පුද පූජා භාණ්ඩ නිපදවා තිබෙනවා. ඒ වගේම ඒවයන් පූජා පවත්වා ඇති බවත් ඔවුන් සොයාගෙන තිබෙනවා. 2020 වර්ෂයේ ජර්මනිය ආශ්‍රිතව සොයාගන්නා ලද කුහර 4කින් යුත් අවුරුදු 40,000ක් පමණ පැරණි මැමත් දලින් නිපවූ ලණු අඹරණයට සමාන ලණු අඹරණය ගව්ගේ ගුහාවෙන් සොයාගෙන තිබෙනවා. එය අවුරුදු 15,000ක් පමණ පැරණි බවට සඳහන් වෙනවා. එමගින් තහවුරු වන්නේ ආදි මානවයාට ලණු භාවිතය එදිනදා ජීවිතයට ඉතා වැදගත් වූ බවයි. ක්‍රිස් ස්ට්‍රිංගර් පවසන පරිදි මෙම ලණු අඹරීමේ උපකරණ එකල ජීවත් වූ කණ්ඩායම් නායකයා සතුව තිබූ ලාංඡනයයි. මෙම ලණු මසුන් මැරීමේ දැල්වලට උකුල් ඇටවීමට දුණු විතල සාදා ගැනීමට ආහාර ප්‍රවාහනයට වගේම ඇඳුම් නිර්මාණයට යොදාගෙන තිබෙනවා. මෙම ගුහාවෙහි කොටසක චෙඩා චීස් ගබඩා කර තිබෙනවා. ඔවුන් පවසන ආකාරයට එහි චීස් ගබඩා කිරීමට සුදුසුම උෂ්ණත්වයක් පවතිනවා. ඒ වගේම මෙම ගුහාව තුළ තවත් ගුහා බොහොමයක් පිහිටා තිබෙන අතර ඉන් එකක් වන්නේ ඇලඩින්ගේ ගුහාව නොහොත් ඇලඩෙන්ස් කේව්. තවත් කැඩපත් තටාකය නමින් හඳුන්වන ඉතා අලංකාර ස්ථානයක්ද මෙම ගුහාවේ පිහිටා තිබෙනවා. Cheese is made by processing cheddar.
මෙම ගුහාවෙහි මුවදොර සිට මීටර 820ක් දොරට මහජන ප්‍රදර්ශනයට විවෘත කර තිබුණා. ගුහාවෙහි ඉතුරු කොටස් දැක බලා ගැනීමට නම් ඔබට කේව් ඩයිවින් නැතිනම් ගුහාව තුල කිමිදීම සිදු කළ යුතු වෙනවා. නමුත් විවෘතව ඇති කොටසේ පුදුමාකාර දෑ වලින් පිරී තිබෙනවා. Look. In 1976, look up and around and you'll see circular holes the size of Thank you.
ගව්ගේ ගුහාව පිළිබඳ අපිගෙන ආ විස්තර මෙතනින් අවසන්යි. නමුත් චෙඩා ගෝචේ ඇති විශේෂ ස්ථාන පිළිබඳ තවත් විශ්මිත තොරතුරු රාශියක් සමඟ ඊළඟ වීඩියෝවෙන් හමුවෙමු. පහලින් නැති ලයික් සලකුණ ක්ලික් කර subscribe කරන්නත් අමතක කරන්න එපා. බෙල් අයිකන් එක ක්ලික් කළොත් අපගේ අලුත්ම වීඩියෝස් ඔබට ඉක්මනින් නැරඹීමට හැකි වේවි. ට්‍රැවල් ඩයරි හා එක්ක ඔබ සැමට සුබ දවසක්.